Gidere kaldı? Gidere kaldı? Matteo? කෝ ගෙදර කවුරුත් නැද්ද පුතේ? ආ චන්දේලර සහෝදරයෙක් නේද? ගෙදර නම් කවුරුත් නැහැනේ සහෝදරයෙක්. මම තමයි මහාචාර්ය කැල්ලේ පුත. ඉතින් මේ පාර මම හරකලකුණෙන් තමයි චන්දේ ඉල්ලන්නේ. මේ මටත් ඉතින් මනාපයක් දෙන්න කියලා තමයි මේ කියන්නේ පුළුවන් නම් ඔයාලට ඉතින් පුළුවන් විදිහට මටත් මනාපයක් දෙන්න පුතේ. මගේ අංකේ බින්දුව. සහෝදරයා දැන් චන්දේ ව්‍යාපාර කටයුතු කරන්න තනියමද? මේකනේ ළමයෝ ඔය 10ක් 15ක් එක්කගෙන ඇවිල්ලා උන්ට කණ්ඩ දෙන්න ඊට පස්සේ කසිප්පු දෙන්න ඌවට කරන්න මංගාව එහෙම සල්ලියක් නැහැ. ඉතින් මගේ ඡන්ද ව්‍යාපාරේ මම තනියම කරන්න තීරණය කරා. ඉතින් ඒකයි මම මේ තනියම ගියක් ගියක් ගන්න යන්නේ මගේ මනාප ටික හදා ගන්න. ඕ දෙන්න බලන්න. මේකනේ සහෝදරයා. අපි ඉතින් කැපුවත් අපේ පාට තමයි. ඉතින් අපේ ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවනේ. ඉතින් අපි මේ ප්‍රතිපත්ති වලට තමයි ගරු කරන්නේ. ඉතින් අපිට මේ පක්ෂ නම් මේ වෙලාවේ මාරු කරන්න බෑ සහෝදරයා. අහා එහෙම කියන්න එපා පුතේ. මේ බලන්නකො මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය. මම රුපියල් 25000 ගානේ හැම පුද්ගලයෙකුටම දෙනවා. තව පුරන් වෙලා තියෙන ඉඩම් අපි ඔක්කොම අරගෙන තනකොළ වගා කරමු. ඊට පස්සේ ගොවියන්ට කුඹුරු වැඩ කරන එක නවත්තන්න කියලා එවුව වල් බිහි වෙන්න අරගෙන. ඊට පස්සේ තනකොළ වලට අපි හොඳ මිලක් නියම කරනවා. ඒ වගේම හැම ගෙදරකම නවීන කරත්තය ගානේ දෙන්න මම පොරොන්දු වෙනවා ඔයාලට. මේකයි සහෝදරයා. අපිට තනකොළ බැයි නම් ගංජා වාග කිරුත් අපිට කමන්නේ. අපේ සහෝදරවරු එදා ඉඳන් එක මතයක ඉන්නේ. ඉතින් අපිට මේ පක්ෂ මාරු කරන්න බෑ. ඒකින්ද කරුණා කරලා වා යන්න. මං කියන දේ අහන්නකො පුතේ. මම මේ පක්ෂය හදලා තින්නේ ඔයාලව එනුවෙන්ම තමයි. ඉතින් මේ පක්ෂයේ දිනෙවුවොත් ඔයාලට තමයි සෑහෙන වාසියක් වෙන්න මේ පක්ෂේ. ඒකින්ද අනිවාර්යෙන් මට පුළුවන් නම් මනාපයක් දෙන්න කියලා තමයි මං කියන්නේ. මොකද්ද මිනිස්සු කියන්නේ? 25000ක් දෙනවලු, වී වෙන උට තනකොළ වගා කරනවලු. මොකද්ද මේ කියන එකේ තේරුම? මේ මගෙන් පවුනොදි යනවද යන්න මෙතන? මං කිව්වේ අර තනකොළ වගා කරනවා කියලා. ඒ උඹල වගේ හරකුන්ට කණ්ඩ දෙන්න. මොකද හරක් බත් කනට වැඩිය තනකොළ කන එක නම් වුනේ. ගිහිල්ලා එන්න. ආ මේ තව එකක් කියන්න තියෙනවා. මර කරත් දෙන්නේ උඹලගේ උන් දෙන්නේ එකට බැඳලා ගෙදර මනුස්සින ටවුන් එකට එහෙම ගිහිල්ලා එන්න. ගිහිල්ලා එන්න. ඊ හරක්.